ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය අගමැතිට අගෝස්තු පළමුවනදා සිට සංචාරකීන්ට රට විවෘතයි ඇමති ප්‍රසන්න කියයි මහමැතිවරණයෙන් පසු සිරිකොතේ වගකීම බාර ගන්නවා සජිත් කෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වන සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය උත්සවය ජූලි මස 21 වනදා සිට අගෝස්තු මස 4 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී අග්‍රාමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා ජූලි මස 21 වනදා සිට ආරම්භ කරන රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහර අගෝස්තු 3 වන දින මහා පෙරහර පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු අලුයම දියකපන මංගල්‍යයේ පැවැත්වීමෙන් අනතුරුව අවසන් කිරීමට නියමිතයි. මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල අනුගමනය කරමින් සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සහ පිළිවෙත් රකිමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බැතිමතුන් සඳහා පෙරහර නැරඹීමේ අවස්ථාව ලබා දී නොමැති බව පෙරහර සංවිධාන කමිටුව සඳහන් කළා. සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ තමන් සමග බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. ඒ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අත්තනගල්ල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති ජන හමුව සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස් මහතා අද පෙරවරුවේ සහභාගී වුණා. ආණ්ඩුවක වගකීම රටේ ජනතාවට සමාජ ආරක්ෂණය ලබා දීම ආණ්ඩුපත් කරන්නේ ජනතාව පෝෂණය කරන්නට ශක්තිමත් කරන්නට බොහොම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රජයක් විසින් ක්‍රියාත්මක කළ යුතු මූලික කාර්යභාරයන් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා රජයේක වගකීම බොහොම පැහැදිලිව තිබෙනවා සමගි ජන බලවේගය තමයි අද විපක්ෂයන් හැටියට කටයුතු කරන්නේ ඔය අනිත්‍යත්ව ටික ගිහිල්ලා ඔහොට්ටුවේ ලොක්කො ළඟ වැඳ වැටෙනවා කනගාටුවෙන් හෝ කියන්නට ඕන සෙරප්පු ටිකක් ලෙවහන ඒ මට්ටමට වැටිලා තියෙන්නේ හැබැයි කවුරුත් බය වෙන්න එපා පස්වැනිදා දිනනවා අපි ආණ්ඩුව පිහිටවනවා රටට සෙත සලසනවා ඒ වගේම සිරිකුත වගකීමක් අපි බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ තමුන්නාසලා කියන ඒකනේ තමුන්නාසලගේ පැතුම මං කියනවා මේ රූප රාමු ටික හොඳට දැනට සිරිකොතේ ඉන්න අය හොඳට බලන්නේ කියලා. මේ ඔක්කොම ඉන්නේ මගේ සහෝදර එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ හැම එක්සත් ජාතික පාක්ෂිකෙක්ම අද සජිත් ප්‍රේමදාසත් එක්කයි කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අගෝස්තු පළමුවනදා සිට මෙරට සංචාරකින් සඳහා විවෘත කිරීමට කටයුතු කරන බවත් එසේ විවෘත කළ පසු සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශන් මත පමණක් මෙරටට සංචාරකින් ඇතුළු වීමට අවස්ථාව හිමිවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් සමග තිබිච්ච මූලික සාකච්ඡාවකදී ගුවන්තොටුපළ සංචාරකයට විවෘත කරන්න පුළුවන් හැකියාව පිළිබඳව සෞඛ්‍ය අංශය විසින් ඉදිරිපත් කරලා තියෙන ක්‍රම අනුගමනය කරමින් සංචාරකයන්ට ඉඩ සලස්සන්න කටයුතු කරලා තියෙනවා. ඒ කාර්ය කරද්දී මේ ලංකාවේ සිටින ලක්ෂ 220කට ජනගහනයට ආරක්ෂාව සුරක්ෂිත කරමින් තමයි ඒ කටයුත්ත කරන්නේ. එතකොට සාමාන්‍ය කාල සීමාවෙදී ගුවන් මගින් ගමන් කරාට වඩා යම් යම් වෙනස් මේකෙදි සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම වෙන්නේ මේ රටේ ජනතාවගේ උන්නතිය සඳහා. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා ආන්දෝලනාත්මක ගණුදෙනුවක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කළා.
මේ මාසේ 25 වෙනිදා වරායේ සභාපතිවරයා ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම් ලිපියක් ලියලා තිබෙනවා රත්නාලංකා සමාගම සහ එවන්ගාඩ් සමාගම සමග පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකකට යනවා මේ සීෆෙරියර්ස්ව හුවමාරු කිරීම සම්බන්ධයෙන් මේ මාසේ 28 වෙනිදා වරායේ සභාපතිට මේ ලිපිය ලියනවා මේ 25 වෙනිදා ඔබගේ ලිපිය පදනම් කරගෙන පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට එවන්ගාඩ් සහ රත්නාලංකා සමාගම් දෙක අතර තියෙන මේ ගනුදෙනුවට ජනාධිපති වරයාගේ අනුමැතිය ලැබුණා කියලා. මේ තියෙන්නේ ජයනාත් කොළඹගේ මහත්මයා වරාය සභාපති රත්නායක මහත්මයාට ලියන ලියුමක්. ඒතර මේ ලියුම අනුව හරි වේගෙන් ගනුදෙනු සිද්ධ වෙනවා. කොළඹගේ මහත්මයා 28 වෙනිදා ලියුම ලිපිය ඒ 28 වෙනිදාම එවන්ගාඩ් සමාගමට ලැබෙනවා. මේ බිස්නස් එක ගන්නෙ රටේ තියෙන නීති රීති ගණනාවක් උල්ලංඝනය. දැන් අපි අහනවා රාජ්‍ය ආයතනයක් කාත් එක්ක හරි पब्लिक प्राइवेट पार्टनरशिप पे का क्या ना कोट एग्रीमेंट है कर एंडों ने एकांगता आयन लोट एंडों ने गिवसम गता एंडों गहपो गिवसम मुकद्दे गिवसम अकने අනිත් පැත්තෙන් අපි අහනවා තුවක්කු 3000ක් පතුරන් ලක්ෂ 1000ක් සහිතව එවන්ගාඩ් සමාගම නීති විරෝධී ගිනි අවි සහ පාවෙන අවිගබඩා වලට නඩු තියෙද්දී කොහොමද රාජ්‍ය ආයතනයක් එක්ක ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගනුදෙනුවකට යන්නේ පසුගිය රජයේ සමයේ ගෙන දහනව වෙන ව්‍යවස්ථා සංශෝධනයේ හේතුවෙන් මුල් ව්‍යවස්ථාව විකෘතියක් බවට පත් වූ බව හිටපු රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචෛත් මහතා පවසනවා ඒ කොළඹ පැවති මාත්‍ය හමුවකදී මහා බැංකුවට දුන්න උපදෙස් ඉතාම කාලෝචිතයි ඒ උපදෙස් අනුව කියලා තින්නේ කල් මරමරා බලබලා ඉන්න පුළුවන් කමක් නැහැ මුල්්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ මෙහිවීමේ වගකීම තින්නේ මහා බැංකුවට මහා බැංකුව තමයි සෙසු බැංකුවලත් වාණිජ බැංකුවල මුල්්‍ය කටයුතු පිළිබඳ සුපරීක්ෂණයේ තින්නේ ඒ වගේම මෙරටේ මුල්්‍ය ආයතන පිළිබඳ සුපරීක්ෂණයේ තින්නේ මහා බැංකුවට මහා බැංකුවේ සිදු වූ මංකොල්ලේ ඒ මංකොල්ලේ සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද සමහර අය කටයුතු කළා තින්නේ කියන ආකාරයෙන් නිලධාරීන් හැටියටත් අපි කොමිෂන් සභා වාර්තාවලින් දුටුවා දන්නවා පළවෙනි විත්තිකරු සිංගප්පූරුවේ නම් වෙනස් කරලා ඉන්න බව අද තිනවා මාධ්‍ය වාර්තා කළා. ඉතින් ඒක නිසා ඒකට රජය අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගය ගනීවි. මහා බැංකුව සහ භාණ්ඩාගාරයේ දෙකම දැන් තින්නේ මුදල් අමාත්‍යාංශය. හැබැයි පසුගිය රජය යටතේ 2015 මේ දෙක දෙකකට වෙන් වුණා. ඒ වෙන්වීම අර වෙච්ච සිදුවීමට එක හේතුවක් උනායි කියන එක ඒ අයම කිව්වා. අපි නෙමෙයි. නමුත් බැලුවහම ඒක පේනවා. මෙතන මේ රටේ ජනතාව විධායක බලය දීලා තින්නේ විධායක ජනාධිපතිවරයෙකුට. ව්‍යවස්ථාවේ හතර ආවා ගන්න. එතකොට විධායකයේ විසින් විධායකයට මේ විධායක බලතලත් එක්ක රටපාලනය කරගැනීමට අවශ්‍ය සහයෝගය දෙන නීති සම්පාදනය කරන තැන තමයි පාර්ලිමේන්තුව. ඒක මේ ව්‍යවස්ථාවේ ස්වරූපය. මේක වෙනස් කරන්න ගිහලා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා තමයි විකෘතියක් බවට පත් උනේ මුල් ව්‍යවස්ථාව. ඉතින් ඒවත් වෙනස් කරගෙන අපිට යන්න ඉස්සරහට සිදු වෙනවා. පහුගිය යහපාලන රජයේ ප්‍රධාන වශයෙන්ම මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල ලෙස ශක්තියක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි මේ රටේ ව්‍යාපාර කරන ප්‍රජාව විශාල අසරණ තත්ත්වයකට පහුගිය රජයත් එක්කලා පත් වෙලා තිබ්බා. බැංකුවක කාර්යය තමයි ව්‍යාපාරයක් සඳහා මූල්‍යමය ආධාරයක් දුන්නා නම් ශක්තියක් දුන්නා නම් ණයක් දුන්නා නම් ඒ ව්‍යාපාරය පිළිබඳව සොයා බැලීම කියන කාරණාව බැංකුවක ප්‍රධාන කාර්යය. පහුගිය කාලෙදී මේ රටේ රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු වලින් සිද්ධ වුණේ නැහැ කියන කාරණාව අපි මේ වෙලාවේ අවධාරණයෙන් කියන්න ඕන. සියලු කම්කරු ජනතාව ඉදිරි මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා එක්ව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඉදිරියට වෙදෙඩ පාර්ලිමේන්තු මැතිවරණදී කම්කරු පන්තියේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයෙක්. ඒකට හේතු කිපයක් තියෙනවා. ඒ තුමගේ පියා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති කාලයේ තමයි වතුකර ජනතාවට සිටිසන්ෂිප් එක හම්බුනේ. ඡන්ද අයිතිය හම්බුනේ. ඒ නිසා ඒ යුතුකම සහ වගකීම ඉෂ්ට කරන්න තමයි මේ ජනතාව සිය දරාම එකතු වෙලා ඉන්නේ. අනිතක ජාතිවාද නැති නායකෙක් කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා. සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාස මේ මෙතුමාගේ නායකත්වයෙන් වතුකරින් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඕගස්තු මාස 5 වෙනිදා ඉඳන් කටවත් නවත්තන්න බෑ. ඒක වඩිවේල් සුරේෂ්ලා, දිගාම්බරම්ලා, මනෝ ගණේෂ්ලා, ඒ වගේ වතුකරන්නේ මුස්ලිම් ජනතාව ඔක්කොම අත්වල බැඳගෙන අපි නුවරළිය බදුල්ල මානුවර කොළඹ වෙඩි ආසන ගන්නවා. ලක්ෂ 15 ඡන්ද තියෙන වතුකර ජනතාවගේ මේ ලක්ෂ 15ම එක ඡන්දක්වත් යාඩ වෙනසක් නැතුව මේ දුරකතනට ඕගස්තු මාස 5 වෙනිදා වතුකර ජනතාව දීලා ඒකට තීන්දුව తీරන දෙයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසාදමුණු පාසල් ජලී විවෘත කිරීම සහ පාසල් සිසුන් ප්‍රවාහනයේ සිදු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්ුණා. ඒ අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පිරිම සහ මහින්ද අමරවීරයන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
ඔහමටත් ප්‍රවාහනයේ කැටලුවක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා ඉදිරියේ මේ මිනිසු තාම පාරට එන්න ගත්තේ නැහැ දැන් කෝච්චියේ එන්නේ අපේ සෙනග නැතුව බස් වලටත් බලාපොරොත්තු වන තරම් සෙනග නැහැ තව ටික දවසකින් දැන් එන්නේ වැඩිවීමක් තමයි පේන්නේ ප්‍රයිවට් බස් වලත් සීටීවී බස් එකේ ආසන ගන්නට වැඩිය සමාල්ලාට නැගිටලා ගිහපු වෙලාවල් තියෙනවා දැන් ඒක සම්පූර්ණ අපිට සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව අපිට මේක යහ යන්න බෑ සීට් ගන්නට තමයි අපිට ගෙනියන්නේ හැම කෙනෙක්ම ටිකට් එකක් අරගෙන යනවා නම් එයාට අයිතියකුත් තියෙනවා සීට් එකේ වාඩි වෙලා යන්න ඒක බස් වලට පාඩු නම් අපි ඒක වෙන ක්‍රමයකින් සකස් කළ යුතු වෙනවා. නමුත් අපිට මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්නත් බෑ. මම හිතන්නේ මේ අයටත් දරුවන්ගෙන් ගන්න ගාස්තු වැඩි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ම ටිකක් අමාරුවෙන් ඉන්නේ. ඒ වගේම ජනාධිපතිතුමා දැන් අදහස් කරන පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවලට වෙනම වර්ණකයක් දීලා ප්‍රවාහනය කළ යුතුයි හඳුනා ගැනීම පහසු වෙන ආකාරයට කියලා. පාසල් පද්ධතියේ උපදේශ මාලාවක් ලැබිලා තියෙනවා. මේ උපදේශ මාලාවේ තියෙනවා බස් රථයේ හෝ පාසල් වෑන් රථයේ ආසන ගණනට පමණමයි දරුවන් ප්‍රවාහනය කරන්න ඕනි කියලා. කුලන සීට්ස් පවා ඉවත් කරන්න කියලා මේ උපදේශ මාලාවේ තියෙනවා. උදාහරණ විදිහට ගමන් ආරම්භ කිරීමේ ප්‍රථම විෂ බීජ හරණය කරන්න ඕනේ. ආදි වශයෙන් තියෙන ප්‍රදේශ ගොඩක් තියෙනවා. එසම මේක යම් අභියෝගයක් කියලා කියන එක අපි විශ්වාස කරනවා. ඇත්තටම 6 වෙනිදා නෙමෙයි මේ අභියෝගය තියෙන්නේ. මේ අභියෝගය අභියෝගයක් බවට පත් වෙන්නේ 20 වෙනිදා ඉඳලා. සති දෙකක් හම්බෙලා තියෙනවා. ස්කූල් බස් එකේ වුණත්, වෑන් එකේ වුණත් මහ විශාල තරපීමක් තමනාසලට ඇති වෙන්නේ නැතුව මේක කළමනාකරණය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොන අභියෝගයන් මැද්දේ හරි දරුවන්ට මේ ප්‍රාණය සැපේීම අපි සියලු බඳනාගීම වගකීමක් වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තපතුණු සම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වූ මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.